පෞ්ගෙ දවස අපි පෙන්වා මේ අත් දෙකම නැති ගොවිමහත්තෙක් වැරවීරිය යොදාගෙන තමන් කොහොයි විදිහටද මේ වගාවන් කරන්න කියලා. ඉතින් කොච්චර සතුරුද කියනව නම් ඒ වගාවන් වල පළදරලා අස්වැන්න බොහෝ ආවයන් පස්සේ හිතෙනෝ දන්සලක් දෙන්න ඕන කියලා. මෙන්න එතුමගේ වැඩ. වෙල්වට් අලුත් වෙලා ගාණත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. ස්වාභිමානී වෙළඳ සැල බණ්ඩාරගම පිපිඤ්ඤා දන්සල. වෙළඳ සැලක්ද දන්සලක්ද? වෙළඳ සැලක් නම් තමයි. හැබැයි පහුගියදා මෙතන තිබුණා පිපිඤ්ඤා දන්සලක්. අපේ ලෝකයින්ට මතකද දන්නේ අත් දෙකම නැති ශූර ගොවියෙක්ව පෙන්වුවා ලෝකයා කාලෙකට කලින් දවසක. සමන්ත කිත්සිරි ප්‍රනාන්දු මේ දෑත් අහිමි ශූර ගොවියා එයාගේ පිපිඤ්ඤ වගාවේ අස්වැන්න නෙලාගෙන ඒ අස්වැන්න දන්සලක් විදිහට බෙදලා දෙන්න පසුගියදා කටයුතු කරලා තිබුණ හැටි තමයි මේ. ඉතින් බලන්නකෝ කොච්චර උතුම් අදහසක්ද කියලා. තමන්ට වැඩියෙන් තියෙන දෙයක් හැමෝටම මෙහෙම දන් දෙන්න පුළුවන් නම් ඒක කොයි තරම් නම් හොඳයිද? කොයි තරම් නම් ලොකු ආදර්ශයක්ද? මේ දෑත් අහිමි වුණත් ඒකටත් එක්ක හරියන්න විශාල හදවතක් තියෙන මේ ගොවි මහත්තයා කරන්නේ. ඉතින් බණ්ඩාරගම කට්ටිය පෝලිං ගැහිලා ගිහින් සමන්තගේ පිපිඤ්ඤා දන්සලෙන් පිපිඤ්ඤා අරගෙන ගියා.